ආයුබෝවන් හිතවතුනි මිතුර මිතුරියනි සුබ දවසක් අපේ channel එක කතා කරන්නේ ලංකාවේ තියෙන ඓතිහාසික සහ ඉතිහාසගත විවිධ අධ්‍යාපනික තොරතුරු ඒ වුණාට මැතිවර්ණ උණුසුමත් එක්ක හිතුන මේ දවස්වල එක එකට මඩ ගහන්න නම් නෙවෙයි නමුත් වැදගත් කරුණු තියෙනවා නම් ඒව ගැන ටිකක් කතා කරන්න ඇත්ත කතා කරන්න හොඳයි 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ වත්කම්හා වගකීම් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒ ගැනයි කතා කරන්න යන්නේ මීට ඉස්සර වෙලා අපි කිහිප දෙනෙක් ගැන කතා කරා ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශයට පත් කළ මූලාශ්‍රයට අනුව තමයි මේ තොරතුරු මම ඔයාලට කියන්නේ According to the source of the commission to investigate allegations of bribery or corruption ජනාධිපති අපේක්ෂකයන් අතරේ ඉහළම වත්කමක් දීලා තියෙන තොරතුරු වලට අනුව තියෙන්නේ මෙයාට දිලිත් ජයවීරට දිලිත් ජයවීර තමයි පොහොසත්ම අපේක්ෂකයා කමියුනිස්ට් පාර්ටි ඔෆ් ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂයෙන් තමයි දිලිත්ට තරඟ කරන්න ටිකට් එක හම්බ වුණේ හොඳයි එයාගේ තොරතුරු හොයන්න ඉස්සර වෙලා මතකනේ ඔයාලට දිලිත් ජනතාව අතරට ගිය හැටි ජනතාව අතරට එන්න දිලිත් ගොඩක්ම කළේ රොටි කකා ප්ලේන්ටි බිබී පුංචි කඩවල් වලට ගිහිල්ලා වැඩිපුර සල්ලි දීලා ප්‍රොමෝෂන් එකක් ගත්ත එක මතක ඇතිනේ නේද එහෙම තමයි තින් කොහොම හරි Tamange ඉලක්කයන් කරා යන්න යම් යම් කැපවීම් කරන්න වෙනවා හැබැයි මේ ප්‍රොමෝෂන් එක 3rd class ප්‍රොමෝෂන් එකක් කියලා ඔයාලට හිතෙනවා ඇති මටත් එහෙම හිතෙනවා දැන් මේ ඔබ දකින්නේ දිලිත්ගේ වත්කම් සහ වගකීම් පිළිබඳ සටහන සැලකේතු ආදායමක් ලබනවා 1,65 ලක්ෂයක් monthly allowance එකක් විදියට මාසික දීමනාවක් විදියට තමයි ඔහු මේ පිළිබඳව ඔහුගේ සටහන් වල ප්‍රකාශන වල සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම එයාට තියෙනවා a luxury apartment and one golf face වල දිලිත්ට තියෙනවා සුඛෝපභෝගී මහල් නිවාසයක්. ඒ වගේම significant number of shares in various businesses including the hotel industry. ඒ වගේම දිලිත් සහ එයාගේ බිරිඳ හෝටල් කර්මාන්තය ඇතුළු විවිධ ව්‍යාපාර හරහා සැලකිය යුතු කොටස් ප්‍රමාණයකට හිමිකම් කියනවා significant number of shares in various businesses including the hotel industry දිලිත් සහ එයාගේ බිරිඳ විවිධ ව්‍යාපාර හෝටල් කර්මාන්තයද ඇතුළත්ව සැලකිය යුතු ශාස් ප්‍රමාණයකට හිමිකම් කියනවා. නමුත් මේ ප්‍රමාණය කොච්චරද කියලා නිශ්චිත සටහනක් නැහැ. ඒ වගේම මිලියන 30ක ස්වර්ණාභරණ දිලිත් ජයවීර තමන්ගේ ප්‍රකාශනවල සටහන් කරලා තියෙනවා. Jewelry valued at 30 million rupees. ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට නාමල් නෙවෙයිද පොහොසත්ම කෙනා කියලා. මේ තියෙන්නේ දීලා තියෙන තොරතුරුනේ. එහෙම හිතන එක සාධාරණයි. දීලා තියෙන තොරතුරු වලට අමතරව කොච්චර සැඟවුණු දේපල ඇද්ද සැඟවුණු වත්කම් ඇද්ද ඒ ප්‍රශ්නය ලාංකික හැමෝටම තියෙන ප්‍රශ්නයක් ලංකාවේ හොඳ සිස්ටම් එකක් හැදෙනකන් මෙහෙම හරි වත්කම් ජනතාවට ප්‍රසිද්ධ කළේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හැබැයි මේ දිලිත්ගේ ස්ටේට්මන්ට් වල සඳහන් වෙන්නේ නැහැ වාහන බැංකු ගිණුම් ඉඩකඩම් ආදිය නම් සඳහන් කරලා නැහැ මෙන්න මේ සටහනත් ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තිබුණ නිසා මට ඔයාලට කියවන්න හිතුණා මොකද ඒක හරි වැදගත් For the first time in Sri Lanka's history ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට all the candidates were required to submit their assert and liability statements to the election commission of Sri Lanka ECSL along with their nomination papers in compliance with section 89 of the anti-corruption act ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දූෂණ විරෝධී පනතේ 89 වගන්තියට අනුකූලව සියලුම අපේක්ෂකින්ට තම වත්කම් වැරකම් ප්‍රකාශන ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන්ගේ නාම යෝජනා පත්‍ර සමග ඉදිරිපත් කළ යුතුය උනා ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. හරි. දිලිත්ගෙන් පස්සේ වැඩිම ආදායමකට හිමිකම් කියන්නේ විජේදාස රාජපක්ෂ 13,45,000ක්. Toyota V8 Jeep එකක්. ඒ වගේම අක්කර 9ක පොල්වතු යායක් සහ
මිලියන 40ක් වටිනා දෙල්ගහවත්තේ තියෙන ප්‍රොපර්ටි එකත් සඳහන් කරලා තියෙනවා විජේදාස රාජපක්ෂ. මෙයා තරග කරන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් NDF එකෙන් National Democratic Front එකෙන් තමයි මෙයා තරග කරන්නේ. ඔන්න එමනම් ඒ තමයි විජේදාස රාජපක්ෂගේ තොරතුරු ඔෆිෂියල් වෙබ්සයිට් එකේ සඳහන් වෙන මේ 13,45,000ට අයිති වෙනවා. මෙන්න මේ ටිකත් මිලියනයක් ගන්නවා ලෝටස් හෝල්ඩින් වලින්. ඒ වගේම තමන්ගේ මිනිස්ටීරියල් පොසිෂන් එකෙන් එහෙම නැත්නම් අමාත්‍ය ධූරයෙන් ගන්නවා රුපියල් 65,000ක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට එයාගේ භූමිකාවෙන් 280,000ක මුදලක් විජේදාස රාජපක්ෂ ගන්නවා. එයා දීලා තියෙන ප්‍රකාශනවලට අනුව කොහොමද මෙයාගේ කැරක්ටර් එක ඔයාලට දැනුනේ? පහුගිය කාලේ මට දැනෙන විදිහට මෙයා ගොඩක් දුරට සාධාරණය පෙන්නලා තමන්ගේ නීතිමය දැනුම හරහා ජනතාව අතරට එන්න උත්සාහ කරන කෙනෙක් සහ උත්සාහ කරපු කෙනෙක්. අන්න එහෙම ඉමේජ් එකක් ප්‍රතිරූපයක් මවා ගන්න තමයි විජේදාස රාජපක්ෂ උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් හැම ආණ්ඩුවක් එක්කම එක එක ජාතියේ දීල් දාපු කෙනෙක් කියලා ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාවට අමුතුවෙන් කියන්න ඕන නෑ. දැන් අපි බලමු සරත් ෆොන්සේකාගේ වාර්ෂික ආදායම 317,785ක් ෆොන්සේකා තමන්ගේ ස්ටේට්මන්ට් වල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මිලියන 30ක ආයෝජනයක් අඩංගු වෙනවා. ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්ක්ලූඩ් 30 million rupees held by his wife in Visula Hotel Athurugiriya. මිලියන 30ක ආයෝජනයක් අඩංගු වෙනවා ඔහුගේ බිරිඳ විසින් පවත්වාගෙන යන අතුරුගිරියේ විසුල හෝටලයේ. ඒ වගේම 2 houses and some land, නිවාස දෙකක් සහ some land කියලා සඳහන් කරලා තියෙන්නේ කිසියම් ඉඩමක් ඔහු සතුව තියෙනවා ඔහු දීලා තියෙන ස්ටේට්මන්ට් වලට අනුව. ඔන්න ඔය විදියට තමයි දිලිත් ජයවීර, විජේදාස රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා තමන්ගේ වත්කම් හා වගකීම් ප්‍රකාශන දීලා තියෙන්නේ. හරි, මේ පිළිබඳ ඔයාලට විවිධ අදහස් ඇති. තියෙන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එක එක පක්ෂවලට ලැදි වෙන්නේ නැතුව, ඒ මානසිකත්වයෙන් ඉන්නේ නැතුව ඔබ එක එක පක්ෂ නියෝජනය කරනවා ඇති. නමුත් මැද තැනකට ඇවිල්ලා සාධාරණ විදියට දැක්කොත් තමයි මේ රට දවසක ඉස්සරහට ගේන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ජනතාවගේ සැබෑ ඡන්ද අයිතියේ ප්‍රබලත්වය ඉස්මතු කරන්න ඕන මේ රට ඉස්සරහට දියුණු වෙන්න නම්. සැබෑවටම දේශපාලඥයා ජනතා නායකයෙක් වෙන්න ඕන. දැන් වෙලා තියෙන්නේ එහෙම නෙවෙයි. ඒ අයට දැන් නෙවෙයි. ඉතිහාසයේ ඉඳලා වෙලා තියෙන්නේ එහෙම නෙවෙයිනේ. දේශපාලඥයා කියන්නේ සර්ව බලධාරී තත්ත්වයක් වගේ එකක් මවාගෙන තමන් ජගත උගත පොර මෙයාදී විදියට හිතලා අනිත් අය වහල්ලු විදියට සමාජයේ ඉන්නට ඕන වගේ මානසිකත්වයක් මවාගත්තු උද්දච්ච සෙක්ට් එකක් නේ අපේ රට වසර 76ක් පාලනය කළේ. ඉතින් ඒක වෙනස් වෙන්න ඕන කියලා හිතුණු නිසා තමයි මේ වගේ තොරතුරු ඔබට අපක්ෂපාතීව කියන්නට උත්සාහ කරන්නේ. ගින් එනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.